ම ්‍ර ද ස්ක හර බන්ධයෙන් ප එක්ෂන ගයට පත් වුණා. දැන් ඊට පස්සේ ජනපැත්තුමා ඊය පෙෙදා දිනල් හිමිත් එක්ක ගිය අදාල ස්ථානවලට ජනතාව ගේදුක ඇහවා. නමුත් අර මේ සම්බන්ධ ජනාපිති කොමිෂන් සභාවක් පත් කරා. ඒක වාර්තාවක් නකුත් වන. ඒ වාර්තාව කොළ කැඩු ගේල කිව කො හැගවා ගේෙලකිව ර්ාව හැංගුණනා ගේලකිව. ඒයි ර්තාව බතුමාාවවත් තාම ජනත කරන්න නඇති. තාම ඒ හංග න්නේ හ සැගව පුදගල ෙ නින්නවත්තාමත්. ස්කු ප්‍රහර පිබඳව ස්වාබලෙන්න විශේෂ මැදිහත්වීමක් අප ආරම්භ කරලා තියනෝ. ඒ සඳහා වෙච්ච පරීක්ෂණ හරහා වාර්තා නැතුනේ කොහොමද එ පිටු ගැලවුණනේ කොහොමද කියනකත් අපි හෝබනු. ජනාධපති වරයාවෙත භාරද්ධිපු වාර්තාාවේ හේටපු නීති අධ්‍යක්ෂකවරයා මැදිහත්වල අතමයි කටයුදු පිළිබඳව උබදේශලබාදීල තිබනේ එනිසා. ඒ වාර්තාව වාර්තාවේ යම් කොටස් අඩුනේ කොහොමද බාරදුන්න ඉවැය තිබුණද ඉට පස්සේට මොකක්ද වුණේ එසිියල්ල මේ පරීක්ෂණ කණ්ඩායම පරීක්ෂණ කටයුතු කරනු. දෙනිසා. අපි ඒ පිළිබඳ කිසිුඳු අසාධාරණයක් මේ රටේ ජනතාවට වෙන්න එඩිතියන් එනැහැ එකකට යම් කාලයක් යනවා යම් ක්‍රමවේදයක් තියෙනවා. ැමේද අනුව දැනටමත් අපේ පත්ක්‍රීංි්ද කළල තියෙන පරික්ෂණආරම්භ කරල තියෙනවා. ඒ පරීක්ෂණ අනුව ජනාධපති එවරයට ලබාදීපුවාර්තාවේ පිටු ගැලවනාද පිට හැලුනාද මොකදදුණේ කියලත් අපි අනිවාර්රෙන්ම පරීක්ෂණ කරලා ඒ ප්‍රවාද අතා කාලයේදී ජනතාව දැනුවත් කරනු. ඇමත්තුමා ඒකටම දිගුවක් මහිතන අප මේ කතා කරන්නේ පළවිනි වාර්තාව සම්බන්ධයෙන් ඇබැයි ජූලිමාසේදී හිටපු ජනාධිපතිවරයා පත්‍රිපුද්ගල කමිටුවක්ක යෝජනා කරාේ සම්බන්ධයෙන් නවතස්යා බලන්න. ඔහු තනතුරෙන් යන්නට කලින් මහිින්තන දහටවෙනිද. ඔහු ප්‍රකාශ කලා ඒ වාර්තාව ලැබිලා තියෙනවා ඒක හල පොලිස් නිලධාරෙන් ඇතුළු ගණනාවකට ඔවුන් සම්බන්ධෙන් ගතයුතු තිීන්දු තිරණ සම්බන්ධය නිර්දේශත් කරලා තියවා. එකළ මේ වාර්තාව පත්මන් ජනතිිපතිවර තේ තියනෙනවද නීති පපතිවරයාතේ යනවාද කිය ැමති. ඒ වාර්තාාවම ජනපතුමාතයේේ නීතිපත්වර ඇ ේ තියනොද කියලා මං හරියට මහොල්ල බල්ල කියන්න මං පෞද්ගලි කොය එක දන්න එහැ නමුත් අපේ පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන් දැනට අපි විශේෂ කමිටුවක් පත් කරලා ඉන්නවා ඒය හරහා ජනත්විධ කාරයාල යම් අකමෙක්තාවක් සිද්ද වුුණා නම් ඒ පිළිබඳවත් කොමිසම් සභහවල වාර්තාාවල කොහේ හෝ තැනක අතුරු දහන්වීමක් හෝ අඩ පඩෝක් කියලා තියනොනම් ඒ සල්ලත් ඒ කමිටුව මගින් විර්සිනයට ලක් කරනු. ස වාර්තාාවන ශිත නාල්පත්තුමාගේ ගතට ලැබුණද කෙනෙ එක මං ඔයල බල්ලා දෙනුම් දෙන්න. බරපල චෝදනාවක්තමයි එල්ව මේ පාල්සකු ප්‍රහාහරි සම්බන්ධයෙන් විධ කමිටු මේ වෙනකොට ගනාවක් පත් කරල තිෙනවා නමුත් මේ කකවත් ක්‍රියාකාරිත්වයක් සම්බන්ධය පැහදිලි තීරණයක් තීන්දුවක් පේන දුරක නෑ මේක බරපතල චෝදනාවක් පවගේ ආඩුවට තෙල්ලොවෙච් වගේ මේ වෙනකොට මේ ආ්ඩුවටත් ඒ චෝදනාව මඉල්ල වෙන. ෑ මේ ආ්ුවට කිසිසෙත් මේ චෝදනාාවවෙල්ලවෙන්න දිහක් නෑ. මොකද අප ආණ්ඩුව ආණ්ඩුව කියන එක තාම ඇත්තටම සම්පූර්ණ වස්සයෙන් පිහිටෝලත් නෑ ජනාධිපතුමා බලේට පත්තිීම විතරයි වෙලා තියන්නේ නිපුංච කාලය ගත වනේ. නිපුංච කාලය තුළම අපි මේක මූලික පිවර අරම කල තියනු. නිසා ඉතිහාසේ වෙච්ච වැරදි මේ නව පාලනය ඇතුළේ කිසිසේත්ම වෙන්නෙ නැ පාස්කු ප්‍රහාරය සම්බන්ධෙන් අපි ඉතා දැඩි තීරණයකින් අනිවාර්ෙන්ම ඒ පිළිබඳුව. මැදිහත් එච්ච එව මෙහෙෝපයියට අනිවාර්යම නීතිය ක්‍රියාත්ම කරනවා කිසිදු ආකාරයකින් පහුගේ ආණඩු කරා වගේ යට ගහන්න ඒ අතුරු දහන් කරන්න අපි කටයුතු කරන්න නෑ ඒ විශ්වාසය ජනතාවට අපි ලබා දෙනු දැක් කතෝ එතු එතුමා මේ ළඟදිී මෙෙන්ඩල් සුරෙස්සලේ මහත්ත්‍ය මේ ළඟදිී විශ්්‍රාමගියා කතෝලික සබාවට හම්බච්ච හැම වාර්තාාව මේ ගොල්ලො නිරන්තරයෙන් සඳහන් කරනවාේ බද්‍යන්ංශවල සම්න්තියක් තියන ක් ලෙට විශ්‍රාමගීපුූ සුරේශලේ මහතයා ගෙන්න්නඩලා මේ සබන්ධය උතුරලට දැ ඒ රිපෝඩ්ගම ත්තන අලුතති මර්චන කරන්නත් මේන අමතුපති වෙන පි ර ශ න මේ මාරගෙන රිරෝ රග දැන් ුරේ ැල්ලේ මත වගේ වැදගත් නස්සයක ඒක යා දන්නවා මකක්ද වනේ කියල කතොලික සභාව ම කියන න ග ශන කල පරෝ න ොර තුර ර සර ස වෙනුවට වෙනත් නව පොලිසින ධාරිවරය පත්කර ලබල තියනෝ ධූරේ මාරුනාට එල්ලියකී විලි අනිවාරයෙන් තියෙන් දෝනී. එන්සා විශ්‍රාමගයා කියලා . හු ඒවා ෙදරණන් ඇන්න බෑ. එනිසා යම්කිසි ආකාරයක එ ලබාධපු තොරතුරු වාර්තාට ගිල් හරි තුරදහන්ල හරිතී නොනක් විශ්‍රමගියත් ඔහු බැඳිලා ඉන්නවා ඒවනිවානේ ලබාදෙන් පෙහෙම තැන්කිීපයක් තියනුම් දැනටමත් හඳුන ගත්ත තව දහරනයක් ගත්තොත් මිග්‍යානා ගණදනු. මිග්‍යානා ගණනදනුවෙදි සයිඩක කරපු පරීක්ෂණවලදී අදාල ලිපිගුණුවේ අස්ථානගතවීම තියනු. ස්ථාගතව නාද තුරදහං ුණනාද කියලා හොයන්න ඕෝනනි. ේ අදාල නිලධාරිය විශ්‍රාම හිලති නො අපි ඔහුව නැවත කැඳවනෝ ඒ පිළිබඳ ඔහුට වගකීමක්තියනු. නිසා විශ්‍රාමගයා කියලා රජයේ ආයතනට ලබාදපු වාර්තා ගෙදරක් ගන්න බෑඒ වනිවාරෙන් අයතනය සතු තියෙන් නඕනි එන්සා පීදිරීදි ඒගන පිවරගන් කර.